බොහෝ කාලයක් ගත වූද වන අලි ගැටලුවට අද වනතෙක් නිසි විසඳුමක් නැහැ. අලි අගල් කැපීම සහ විදුලි වැට ඉදිකිරීම සිදු කළත් ඊන් කිසිදු ඵල ප්‍රයෝජනයක් සිදු වී නැහැ. අප මීට පෙරද වන අලි ගැටලුව පිළිබඳව වාර්තා කළා. තම නිවස වන අලි කඩා දැමූ පුවතක් අපට වාර්තා වුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් අරල ගංගුල හතේ කණුව ගම්මානෙනුයි. මං කුඹුරට ගියා වතුර බලන්න. එනකොට මට කෝල් එකක් දුන්න මේ ඉස්සරහ ගෙදර දුව අනේ මාමා ගේ අලි කනවා. ඇවිල්ලා බලනකොට ගේ කල්ලා වීමිටි මුතරන් ගිහිල්ලා. වීමිටි 25 කුඹුරෙන්ම තිබ්බ. ඒකත් ඇවිල්ලා අලි කන මේ පුකාට හරි බලදාරියෝ කියලා මේ අලි අයින් කළා දෙන්න. දැන් අලි පහ දෙනෙක් ඉන්නවා. අදද හෙට දන්න කොයි වෙලාවේ මිනිස්සු කහුනොත් අනිවාර්යෙන් ගහනවා මරනවා. මිනිහෙක් මරන්න ඉස්සර කාට හරි කියලා මේ අලි අයින් කළා දෙන්න අපිට. හවුද ආයමාර 7 වෙනකොට ගෙවල් කරනවා. වීකණ්ඩ මේ වෙනකොට ගෙවල් 3ක් කල්ලා තියෙන ජීවිත හානියක් වෙන්න ගලින් මේක බලධාරින්ගෙන් ඉල්ලන්නේ මේකට විසඳුමක් කඩිනමෙන් ලබා දෙන්න කියලා වන්නම් කුලම මනන් කට්ටිය කවර කුලම ඇතුළු ගම්මාන රසක ජනතාවෙක්ව මොරකොඩ වනජීවී කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා ඒ බොහෝ කලක සිට ඉදිකර දෙන බවට පැවසූ විදුලි වැට තවමත් ඉදිකර දුන්නේ නැතිකම නිසායි මෙම අවස්ථාවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්ද එක්ව සිටියා මේක දැන් හිඟන්නාගේ පාත්‍රය වගේ අර බාලගිරි දෝෂයේ අද නොවේ හෙට වගේ ගහපු දවසකුත් නැහැ අවුරුදු දෙකක් තිස්සේ මේ බඩු ටික ගෙනල්ලා පටවලා මේ භූමියේ තැම්පත් කරලා තියෙනවා ඒවා දැන් දිරා යමින් පවතින්නේ අපිට ආරංචියක් ආවා මේ අලිවැට ගහන්න ආපු සියලුම දේවල් ආපහු පටවාගෙන වෙන තැනකට අරන් යනවා කියලා මේ වනාලි ප්‍රශ්නෙට විසඳුම් දෙන්න අසමත් නම් වනජීවි දෙපාර්තමේන්තුව මේ ප්‍රදේශයේ ඉන්න සියලුම ජනතාව එකතු කරගෙන දැඩි ක්‍රියාමාර්ගයක් අපි ගන්නවා දේශපාලඥයා වුණත් කියන්නේ මැතිවරණේ ලං වෙනකොට ඔබ ඔබතුමාලා බය වෙන්න එපා අලිවැට නියොඹතුමාලාට ඉල්ල ඉල්ලන්නේ අලිවැට ගහන්න අපි කොට කරලා තියෙනවා අපි බඩු ටික ගහලා තියෙනවා අන්තිමේට මොකක්ද ගන්න කරන්නේ අපේ කතිරේ අරකට ගියාට පස්සෙ ආය නෙමෙයි අපි දිහැරිලා බලන්නේ පාදේක ආබාධ සහිතව කහල්ල පල්ලේ කැලේ අබේ භූමියේ සැරිසරන වන අලියෙකුට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබුණා මෙම වන අලියා ගල්කිරියාගම වනසත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් නිරීක්ෂණය කර ඇති අතර පසුව නිකවරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෙත දැනුම් දී තිබුණා ඒ අනුවයි වන අලියාට ප්‍රතිකාර ආරම්භ කරන ලද්දේ